අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන අදත් ඔබ සිව්මන්සල සමගින් අපේ රටේ අනාගතය වෙනුවෙන් ජාතික සම්පතක් වෙනුවෙන් විශේෂයෙන්ම ජාතික යෞවන මානව සම්පත වෙනුවෙන් රටේ නායකත්වයේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් කැපිපෙනන ආයතනයක් කැපිපෙනන ඒකකයක් තමයි ජාතික ශිෂ්‍ය බට බලකාය කියන්නේ. අද අපි සෝදානස් සිව්මන්සල ඔස්සේ මේ පිළිබඳව දැබර ඔබ දැනුවත් කරන්න අපි තමත් ගෞරවයෙන් අද අපේ මැදිරියට ආරාධනා කර ජාතික ශිෂ්‍ය බට බලකාය අධ්‍යක්ෂ මේජර් ජෙනරල් එම් එම් එස් පෙරේරා මහතා අයිබෝන් ඔබතුමන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා ජාතික ශිෂ්‍ය බට බලකායේ බ්‍රිගේඩියර් පුහුණු කර්නල් HAYS හෙටියාරච්චි මහත්මිය අයිබෝන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමියවත්. ඒ වගේම අපි ආරාධනා කරා මේ තුල නායකත්වයේ පෞරුෂ වර්ධනය සිදු කර ගන්නා ඒ ශිෂ්‍ය බට බලකායේ නියෝජිත කරන ශිෂ්‍ය බටවියකට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය බට VDP ලියනගේ අයිබෝන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපි සාමාන්‍යයෙන් ශිෂ්‍ය බට බලකාය පිළිබඳ කතා බහ කරනවා. අපි දකිනවා බොහෝ දේවල්වලදී අපි දකිනවා මේ හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔබ උනා දැනුවත් වෙලා ඇති. හැබැයි අපි දැනුවත් වීමට එහා දැනගත යුතු බොහෝ කරුණු කාරණා තිබෙනවා. ඒ නිසා මම කැමති අධ්‍යක්ෂතුමනේ මේජර් ජෙනරල් එම් එම් එස් පෙරේරා මහත්මයා. දැන් ශිෂ්‍ය බට බලකාය ගැන අපි කතා බහ කරාට මෙහි ආරම්භය ගැන අපි දන්නේ නැහැ. මේ ආරම්භ වෙන්නේ ඇයි? කොයි විදිහටද ආරම්භය සිදු වෙන්නේ? බොහොමත් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්න දීම සම්බන්ධයෙන්. ශිෂ්‍ය බට ව්‍යාපාරය ලංකාවේ ආරම්භ වෙන්නේ 1881. එවකට රාජකීය විද්‍යාලයේ විදුහල්පතිව සිටි බ්‍රතන් ජාතික ජෝන් බී කල් කියන විදුහල්පතිවරයා මේ ව්‍යාපාරයේ පාසලේ ඇති කරන්නේ ශිෂ්‍යයන්ගේ විනය පවත්වා ගැනීමට. නමුත් එතනින් ඒක නැවතුනේ නැහැ ව්‍යාපාරය. ඊට පස්සේ ටික කාලයකදී කොළඹ තවත් පාසල් දෙකකට, නුවර පාසල් දෙකකට සහ ගාල් එක පාසලක් දක්වා මේක මූලිකව ව්‍යාප්ත වුණා. ප්‍රධාන වශයෙන් නුවර ත්‍රිත්‍ර විද්‍යාලය, කින්සුට් විද්‍යාලය, කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය සහ ගාලේ රික්මන් විද්‍යාලයේ මූලික වශයෙන් ශිෂ්‍ය බට කණ්ඩායම් ඇති කරා. ඊට පස්සේ ලංකාව මේක ප්‍රවර්ධනය වුණා. මුලින්ම කුඩා කණ්ඩායමක් විදිහට ආරම්භ වෙලා බලයනි 38ක් දක්වා අද වෙනකොට මේක ව්‍යාප්තලා තියෙනවා ලංකාවේ පළාත් 9ම ආවරණය වෙන විදිහට. එතකොට එදා මේක ආරම්භ කරපු අරමුණ උනේ පාසලේ විනය නියමිත තත්ත්වයට ගන්න. නමුත් අද එම මූලික අරමුණට එහා ගිය විශේෂ අරමුණු කීපයක් අපේ මේ ශිෂ්‍ය බට ව්‍යාපාරයේ ඉෂ්ට වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම පෞරුෂ වර්ධනය සහ නායකත්ව ගුණාංග ඇති කිරීම. ඒ වගේම මේ රටේ සංහිඳියාව ඇති කිරීමටත් ශිෂ්‍ය බට ව්‍යාපාරය ඉතාමත් විශාල වශයෙන් දායක වෙනවා. ඒ වගේම රටේ ජාතිකත්වය සහ ජාතික දියුණුවට නායකත්වය සපයන්න සුදුසු තරුණ පරම්පරාවක් මේ ශිෂ්‍ය බට ව්‍යාපාරය නිසා බිහි වෙනවා. කර්නල් හෙටියාරච්චි මහත්මිය, දැන් බ්‍රිගේඩියර් පුහුණු කිරීමේ ඔබතුමිය දායකත්වය ලබා දෙනවා. මෙතෙන්දී ශිෂ්‍ය බටෙන් පුහුණු කිරීමේදී ජාතික ශිෂ්‍ය බට බලකාය කොයි විදිහටද මේ දේවල් සිදුවෙන්නේ? කොයි රාමුවක් තුළද මේ දේවල් සිදුවන්නේ? අපි දිවයින පුරාම දැන් බලයන් 38ක් ව්‍යාප්ත වෙලා තියෙනවානේ. ඒ බලයන් 38 තුළම ඉන්නවා අපේ උපදේශකයෝ, යුද නාවික, ගුවන් පොලිස්, ඒ සෑම ක්ෂේත්‍රයකින්ම අපි උපදේශකවරු අපි බලයන් වලට අනුයුක්ත වෙලා තිනවා. ඊට අමතරව විධායක අධිකාරිවරු, පුහුණු භාර නිලධාරීන් ඉන්නවා. එතකොට ඒ බලයන් තුළට අයති බල ප්‍රදේශය තුළ පාසල්වල තමයි ශිෂ්‍ය බට කටයුතු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ බලයනිය තුළින් තමයි ප්‍රථමයෙන්ම පුහුණු වීම කරන්නේ. ඒ කියන්නේ පාසල තුළ කණ්ඩ භාර නිලධාරියෙක් ඉන්නවා. එයා නිලධාරියෙක් හෝ නිලධාරියක්. ඒ මගින් පාසල තුළ පුහුණු වීම වර්ෂය පුරාම සිද්ධ කරනවා. ඒ පුහුණු වීම කරලා ඒ බලයන තුළ ඇගීම් කටයුතු සිද්ධ කරලා අවසානයේ තෝරාගත් ශිෂ්‍ය බට කණ්ඩ අපි රන්ටවැය පුහුණු මධ්‍යස්ථානයට ගෙනහිල්ලා එතන ඇගීම් කටයුතු සිද්ධ කරනවා. එතකොට කඳවුරු ගත වෙන්න අවස්ථාව තියෙනවා අර දක්ෂතාවලින් ඉදිරියට ආපු ඒ ශිෂ්‍ය බට කණ්ඩවලට. එතකොට අපි ඒ කඳවුර තුලත් ළමයින්ගේ විෂයන් විශාල ප්‍රමාණයක් ඇගීම් ලක් කරනවා. ඝනසාරම්භ, ශාරීරික අභ්‍යාස, එතකොට නායකත්වය වර්ධනය කිරීම, පෞරුෂ වර්ධනය, එතකොට ඒ සියලුම
පුහුණු වීම කටයුතු විශාල අපි පුළුල් විෂය නිර්දේශයක් යටතේ ළමයි පුහුණු වීම කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම සමාජයට අර හොඳ නායකත්ව ගුණාංග වලින් හොඳ පෞරුෂයකින් හැබි නායකයෙක් බිහි කරන්න ඒක තමයි සිත බලකයි අරමුණ. ඉතින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අවශ්‍ය පුහුණු කටයුතු මේ බලයන් තුළ සිද්ධ කරලා අවසානයේ මම කිව්වා වගේ අපි පුහුණු මධ්‍යස්ථානයේ තමයි කරන්නේ. ඉතින් මේක වර්ෂය පුරාම සිද්ධ වෙන කාර්යයක්. එතකොට ජේෂ්ඨයෝ වෙනම අපි පුහුණු කරනවා, ඊළඟට කනිෂ්ඨ ශිෂ්‍ය භටයෝ වෙනම පුහුණු කරනවා. ඒ කියන්නේ අපි වයස අවුරුදු 12-14 වයස් කාණ්ඩේ අපි කනිෂ්ඨ ශිෂ්‍ය භටයෝ ඉන්නවා. එතකොට 14 ඉන් ඉහළ 20 දක්වා ජේෂ්ඨ ශිෂ්‍ය භටවියෝ ඉන්නවා. එතකොට මේ සියලු දෙනාම අපි කරන්නේ අර අපේ අරමුණ කරා ගෙන යාමට. ඒ කියන්නේ හොඳ පුහුණුවක් ලබා දීලා හොඳ නායකයෙක් බිහි කිරීමේ පරමාර්ථය තමයි. ඉතින් අපි ඒක වර්ෂය පුරාම අපේ ශිෂ්‍ය බලකායේ සිද්ධ කරනවා. ඉතින් විශාල ප්‍රමාණයක් නිලධාරීන් ඉන්නවා, පුහුණු උපදේශකයෝ ඉන්නවා, අනද නිලධාරීන් ඉන්නවා 38 දෙනෙක්. ඉතින් මේක තව අපිට ඊට අමතරව අපි ක්‍රියාකාරකම් විශාල වශයෙන් සිද්ධ කරනවා. ඒ පුහුණුවට අමතරව වැඩමුළු පැවැත්වීම, ඒගොල්ලන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, ඊට අමතරව පාඨමාලා, ඉංග්‍රීසි පාඨමාලා, ඊට අමතරව ආත්ම විශ්වාස වර්ධන පාඨමාලා, ඒ වගේ දේවල් කරලා පරිපූර්ණ ශිෂ්‍ය බටවියක් කොබටෙක් තමයි අපි අපේ බලකායෙන් නිර්මාණය වෙන්නේ. ලොකු කැපකිරීමක්, ලොකු නායකත්වයක් සහ මේ හැම දෙයක් තුළම තමන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් තමයි මේ සියල්ල පුහුණු වීම යටතේ ලබා දෙන්නේ. දැන් ශිෂ්‍ය බට ලියනගේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණා. දැන් එකවරම කෙනෙක්ට එන ප්‍රශ්නය තමයි ශිෂ්‍ය බටවියක් විදිහට ඔබ පුහුණු වීම කටයුතු කරද්දී කොහොමද පාසලේ අධ්‍යයන කටයුතුවට බාධාවක් වෙනවද? බොහෝ දෙනෙක්ගේ මතය තමයි දැන් බාහිර වැඩ කටයුතු සම්බන්ධ වුණාම තමන්ගේ අධ්‍යාපනය ගිලිහෙනවා කියන තැනින්. හැබැයි ඒ වෙනස් වෙලා තිබෙනවා. කොහොමද ඔබ ඒ දේවල් වෙනස් කරගෙන ඉගෙනුමට මුල් තැනක් දෙමින් මේ සියල්ල සමබර කරගන්නේ? ඔව්, ඇත්තටම මම ශිෂ්‍ය බට කණ්ඩයට බැඳුනේ 9 වසරේදී. එතන සිටන් මගේ ශිෂ්‍යබට ජීවිතය වගේම අධ්‍යාපන ජීවිතය ඒ දෙකම මට සම්බරව කරගෙන යන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් අධ්‍යාපනික කටයුතු වලට ශිෂ්‍යබට කටයුතු වලින් ලැබිච්ච සහයෝගය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම්ම මට ලොකු ශක්තියක් වුණා ශිෂ්‍යබට කටයුතු. ඇත්තටම කැඩට් කෙනෙක් කියන්නේ අභියෝග වලට මුණ දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් අධ්‍යාපනය කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට සාර්ථකව ආත්ම විශ්වාසයකින් යුක්තව මුහුණ දෙන්න මේ කැඩිටින් කියන එක ඇත්තටම ලොකු හයියක්. කෙනෙක් හිතන්න පුළුවන් මේ කැඩිටින් කියන්නේ මේ ශාරීරිකව මේ අපි මහන්සි වෙනවා විතරයි කියලා. ඒත් එහෙම නැහැ. අපි මානසිකව අපේ ආත්ම ශක්තිය ඒ හැම දෙයක්ම අපි යොදවන අපේ පුහුණුවීම් කටයුතු වලට. ඉතින් ඒ හැම දෙයක් එක්කම තමයි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කැඩිටින් මට ප්‍රයෝජනවත් වුණේ. දැන් ඔබ කතා කරද්දී දැනෙනවා ඔබ කොයි විදිහටද මේ දේවල් ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්නේ සහ මෙවැනි වැඩසටහනකට ඇවිල්ලා ඔබ කොහොමද මුහුණ දිය යුත්තේ කියන කරුණු කාරණා මනවින් පැහැදිලි වෙනවා. දැන් මෙතෙන්දී දැන් කාන්තා පිරිමි දෙගොල්ලන්ට දැන් ගැහණු පිරිමි දෙගොල්ලන්ටම ජීවිතයේ අභියෝගයන් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. හැබැයි මේ අභියෝගයන් වලට කොයි විදිහටද තමන් නිසි ලෙස මුහුණ දිය යුත්තේ කියන කරුණු කාරණා පිළිබඳව අපිට හොඳ ආකාරම දැනුමක් නැත්නම් අපිට පුහුණු වීමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා ජාතික ශිෂ්‍ය බට බලකායේ පුහුණුව ලැබීම තුළින්. ඉතින් අපි මේ පිළිබඳව තවත් කතා බහ කරන්න සූදානම්. කෙටි විරාමයක් අරගෙන ඉක්මනින් මෙන්න. අපි සිවුමන්සල තුළින් කතා බහ කරමින් සිටී ජාතික ශිෂ්‍ය බට බලකායේ කාර්යභාරය කොයි විදිහටද මේ දේවල් සිදු වෙන්නේ, කොහොමද එයින් අපට ලැබෙන කොයි වගේ ශක්තියද කියන කරුණු කාරණා පිළිබඳව මේජර් ජෙනරල්තුමනි දැන් මම කැමති ඔබතුමාගෙන් අහන්න, අද වෙනකොට ජාතික ශිෂ්‍ය බට බලකායේ කොයි වගේ තැනකද සිටින්නේ, අපිට සතුටු වෙන්නට පුළුවන් ස්ථානයකද සිටින්නේ, කොහොමද එහි වෙනස්කම් වෙලා තියෙන්නේ? ඇත්තටම ආරම්භයේ සිට අද දක්වා කාල පරිච්ඡේදය ගත්තොත් අපිට යම් ප්‍රමාණයකට සතුරු වෙන්න පුළුවන්. නමුත් ඔබ මගෙන් ඇහුවොත් මෙතනද අපි ඉන්න ඕනේ කියලා අවුරුදු මෙතර කාලයකට පස්සේ මගේ උත්තරය නෑ. අපි මෙතන මිට වඩා ගොඩක් එහෙන් අපි ඉන්න ඕනේ. 1881 මම හිතන්නේ අපි ශ්‍රී ලංකාවේ තමයි මේ ආසියාවේම කලින්ම මුලින්ම මේ ශිෂ්‍යබට ව්‍යාපාරය පටන් ගත්තේ ජේෂ්ඨම ශිෂ්‍යබට ව්‍යාපාරය. ඉන්දියාවේ ශිෂ්‍යබට ව්‍යාපාරය පටන් ගත්තේ අපිට පස්සේ. නමුත් ඒගොල්ලන්ගේ ව්‍යාප්තිය අපේ ව්‍යාප්තිය බැලුවහම අපි සෑහෙන ගමනක් තව ඉදිරියට යන්න තියෙනවා. මේකෙදි මම දකින්නේ ශිෂ්‍ය බටය කියන්නේ මගේ බ්‍රිගේඩිය පුහුණු විස්තර කරපු විදිහට කනිෂ්ඨ ශිෂ්‍ය බටයක් වෙන්න පුළුවන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බටයක් වෙන්න පුළුවන්. කනිෂ්ඨ ශිෂ්‍ය බටය ව්‍යාපාරයට සම්බන්ධ වෙන අවුරුදු 12 දී
ජේෂ්ඨයන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් අවුරුදු 20 දක්වා. නමුත් 1981 දී මේ කනිෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරය අපේ රටේ නැවැත්තුවා. එතකොට අපිට හැකි වුණේ ජේෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරය විතරයි. ඒතකොට ජේෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාර සම්බන්ධ වෙන ශිෂ්‍යෝ උසස් පෙළ සාමාන්‍ය පෙළට පටන් ගන්නවා. ඊට පස්සේ උසස් පෙළ වෙද්දී ඒගොල්ලෝ ශිෂ්‍ය බට ව්‍යාපාරයෙන් අයින් වෙනවා. එතකොට සාමාන්‍ය ශිෂ්‍යවට උපරිම අවුරුදු දෙකක් හෝ තුනක් තමයි මේ ශිෂ්‍ය බට ව්‍යාපාරයත් එක්ක ඉන්න පුළුවන් වුණේ. නමුත් එදා කනිෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරයේ තිබුණ දවස්වල අපේ ශිෂ්‍ය බට අවුරුදු 12 ඉඳන් අවුරුදු 20 දක්වාම ශිෂ්‍ය බට ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් මේක නැවත දේශපාලන නායකත්වයේ උපදේශ මත මග පෙන්වීම මත අපි නැවත 2016 මේ කනිෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරය පටන් ගත්තා. අපිට එහෙම නොවුණා නම් අද අපි අනිත් රටවල් සමග සමගාමීව මේ ශිෂ්‍ය බට ව්‍යාපාරය පවතිනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් අපිට තියෙන පහසුකම් වලින් දැන් මේ වෙනකොට අපි කනිෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරය ඉස්සරහට අරන් ගිහිල්ලා අපි කනිෂ්ඨ කණ්ඩායම් 1550ක් පමණ රට පුරා ආරම්භ කළා තිබෙනවා. මතක තියන්නේ ඒක අපි පටන් ගත්තේ 2016න් පස්සේ. 2016 වරදී අපිට මට මතක විදිහට අපේ තිබ්බේ කණ්ඩායම් 32යි. ඊට පස්සේ අපි ඒක 800 ගානට 2017 වර්ෂයේදී ගෙනාවා. ඊට පස්සේ 2018 වර්ෂයේ අවසානයේ වෙනකොට අපි ඒක ගෙනාවා කණ්ඩායම් 1400 ගානකට. නමුත් දැන් වෙනකොට ඒක තියෙනවා කණ්ඩායම් 1505ක්. එතකොට මේකත් එක්ක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බට ව්‍යාපාරයත් ඒ හා සමගාමීව අපිට වැඩි දියුණු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අනිකුත් අපිට තියෙන අභියෝග ගැන බැලුවොත් ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන අභියෝගය තමයි මේක නියමිත තැනට ගේන්න අපිට තියෙන යටිතල පහසුකම්. අපි අද වෙනකොට ලංකාව පුරා ශිෂ්‍ය බට බටවියෝ 90,000ක් විතර එකවරකට පුහුණු වෙනවා. නමුත් මේ හැම ශිෂ්‍ය බටයෙක්ගෙම බටවියෙක්ගෙම සිහිනය තමයි කඳුරුගත වීම. අපි ඒක කරන්නේ අපේ රන්ටඹේ ප්‍රධාන පුහුණු පාසලේ. මේ කඳුරුගත වෙන්න අපිට වර්ෂය පුරා පහසුකම් තියෙන්නේ 40,000කට විතරයි. ඒතර අනිත් 50,000කට ආසන්න සංඛ්‍යාවට කඳුරුගත වීමේ අවස්ථාවක් නැති වෙනවා. අපි දැන් අපේ විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් සහ සහයෝගය මත අපි යටිතල පහසුකම් දියුණු කරගෙන යනවා. අපේ 2019 ඉලක්කය තමයි අවම වශයෙන් 50,000කට වඩා වැඩි පිරිසක් කඳුරුගත කරන්න. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට මේ පිළිබඳ මේ අද ඉන්න තත්ත්වය ගැන සෑහීමටපත් වෙනවද? මට පැහැදිලි උත්තරයක් දෙනවා නම් සෑහීමටපත් වෙන්න බෑ. අපි තව ඉදිරියට යා යුතුයි. අපි ඉදිරියට යා යුතුයි. දැන් එතන ඒ ගමනක් තියත් කරන අතරතුර නැවි මේ කතාබහ දියත් කරන කර්නල් එටිආරච් මහත්මයා, දැන් ශිෂ්‍ය බට බලකාය මේ පුහුණු වී මේ ක්‍රියාකාරකම් කොයි විදිහටද පාසලකට බලපාන්නේ, කොහොමද ඒ දායකත්වය? ඔව්, දැන් ඒක ඇත්තටම විශාල, මගේ අධ්‍යක්ෂතුමා කියෝ වගේ විශාල ඉල්ලුමක් මේ පාසල වලින් තියෙනවා. සෑම පාසලකටම සිසු බටකණ්ඩයක් ලබා දීම සමයි රජයේ අරමුණ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සඳහා රජයේ විශාල මුදලක් මේ ශිෂ්‍ය බට කටයුතු සඳහා වැය කරනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්නේ ඒකට. ඉතින් ඇත්තටම නමුත් පාසල්වල ඉල්ලීමක් අර කිව්වා වගේ දැන් විශාල වශයෙන් තිබුණාට අපිට කඳුරුගත කිරීම පහසු තියෙනවා. නමුත් පාසල තුළින් මේ ඉල්ලීම් කරන්නේ ඇත්තටම ශිෂ්‍ය බටයෝ තමයි පාසල තියෙන ආභරණය මම හිතන්නේ. මොකද අපි ළමයි 25 දෙනයි ශිෂ්‍ය බට කණ්ඩයක් විදිහට බඳවගන්නේ. නමුත් මේ 25 දෙනා තමයි පාසල තුළ නියෝජනය වෙන්නේ සෑම කටයුත්තක්ම. එතකොට ලීඩර්ෂිප් එක ගන්න හුඟක් වෙලාවට පාසලේ ශිෂ්‍ය නායක වෙන්නේ මේ අපේ පුහුණු වෙන ළමයි 25 දෙනා හුඟක් වෙලාවට. ඉතින් එතර විනයාතින් ඒ ළමයි ඉහළ මට්ටමක ඉන්නවා. අනිත් ළමයින්ට ආදර්ශමත් ඒ ශිෂ්‍ය බට කණ්ඩේ. ඉතින් මේක සඳහා පාසල තුළ ලොකු ඉල්ලීමක් තියෙනවා. ඉතින් අපිට තියෙන ගැටලු මත අනිත් ගැටලු මත යර අපිට සහභාගී කරන්න බැරි වුණාට අපි පාසල තුළ පුහුණු වීම කරනකොට කඳුරුගත නොවුණත් අපි ප්‍රාදේශීය වශයෙන් ඒ අය ඇගීම ලක් කරනවා. ඉතින් ඒ නැති වුණත් ඒ කණ්ඩය අපි පාසල තුළ පුහුණු වීම කරපුවාම ඒක
පාසලට පාසලේ කටයුතු වලට විශාල බලපෑමක් ඇති වෙනවා අපේ ශිෂ්‍යබට කන්දේ. හොඳයි. දැන් ශිෂ්‍යබට ලියනගේ ඔබ පාසලේ අධ්‍යාපනය ලබන ගමන් මේ සඳහා පුහුණු වීම වෙන්නේ කොහොමද ඔබට ලැබෙන ශක්තිය මේ නායකත්වයේ පෞරුෂවාදයට කොයි විදිහටද නායකත්වයේ ලැබෙන්නේ? ඇත්තටම මම කෙඩිටින් වලින් ඉගෙනගත්ත ප්‍රධානම දෙයක් තමයි පැහැදිලි අරමුණක් තියාගෙන ඒකට කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන එක. මම 2018 වර්ෂයේ අපොසු සස්පල විභාගයේ ජීව විද්‍යාංශයෙන් මුහුණ දීලා වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ වෙන්න සුදුසුකම් ලැබලා ඉන්නේ. මගේ අරමුණ වෙලා තිබ්බේ වෛද්‍යවරියක් වෙන්න. ඉතින් ඒ අරමුණට කැඩටින් වලින් මට මාර ශක්තියක් ලැබුණා. ඇත්තටම මේ කැඩට් කෙනෙක් විදිහට අපේ ජාතික ශිෂ්‍යබට බලකායන අපිව පුහුණු කරනවා. ඒ වගේම අපිට නායකත්ව ගුණාංග විශේෂයෙන්ම විනය, ඒ වගේම කාලකලමනාකරණය, දැඩි අධිෂ්ඨානයට කටයුතු කරන එක, ඒ සියලු දේවල් අපිට අපිව පුහුණු කරනවා. ඒ කුසලතා අපිට ලබා දෙනවා. ඉතින් ඒ කුසලතා හා පුහුණු වීම එක අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න, අපිට අවශ්‍ය අරමුණට යන්න. හොඳයි. ඒ අරමුණු කරා යන්නට හැකියාව තිබෙනවා. මේ ජනරතුමනි, ඉතාමත් කෙටි වේලාවක් තුල අපිට බලාපොරොත්තුවක් තිබෙනවා මේ වසරේ නැත්නම් 2019 වසරේ කොයි වගේ අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? ඇත්තට මේ වසරේ අපි අපිට ලැබුණු උපදෙස් දේශපාලන නායකත්වයෙන් සහ ආරක්ෂා මන්ත්‍රී උපදෙස් අනුව අපි වසර පුරා යන සැලැස්මක් තියෙනවා. ප්‍රධානම අරමුණ තමයි මේ රන්තැඹේ පුහුණු මධ්‍යස්ථානයට 50,000කට වඩා වැඩි ශිෂ්‍යබට පිරිසක් ගේන්න. ඒ වගේම එතනට එන්න බැරි ශිෂ්‍යබට බටවියන්ට ප්‍රාදේශීය මට්ටමේ ශිෂ්‍යබට කඳවුරු අපි ගිය අවුරුද්දේ කරන්න පුළුවන්නේ කඳවුරු දෙකයි. ප්‍රාදේශීය මට්ටමේ මේ සැරේ කඳවුරු 4ක් දක්වා වැඩි කළා. ඒගොල්ලන්ටත් ඒ අවස්ථාවක් දෙන්න කඳවුරු ගැන යම්කිසි අත්දැකීමක් ලබා ගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්‍යබට ව්‍යාපාරේ වෙනත් තලයකට ගෙනියන්න. විශේෂයෙන් ක්‍රියාකාරකම් වෙනත් රටවල් වල ශිෂ්‍යබට ව්‍යාපාරයටම ආවෙනක වූ තරඟාවලි තියෙනවා. ඒ වගේම අපි ඒ අනුව ශිෂ්‍යබට බලයනි අතර ක්‍රීඩා තරඟාවලියක් අපි සූදානම් කරලා තිනවා. අපේ ශිෂ්‍යබට දිනය එනවා අප්‍රේල් 29, ඊට සමගාමීව. ඒ වගේම අපේ ශිෂ්‍යබටයන්ට හඳුන්වා දෙන්න උත්සාහ කරනවා වායු රයිෆල් වෙඩි තැබීමේ ක්‍රියාව. ඒක ශිෂ්‍යබටය හරහා ජාත්‍යන්තර ශිෂ්‍යබට කණ්ඩායම් අත තරඟාවලියට යවන්න, ඔලිම්පික් දක්වා මේක යවන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි ජාතික සංහිඳියාව ගොඩනැගීමට ශිෂ්‍යබටය මූලිකත්වය අරගෙන වැඩ කරන්න අපි පුරුදු පුහුණු කරනවා. විශේෂයෙන් ජාපනය උතුර නැගෙනහිර ඒ ප්‍රදේශවල ශිෂ්‍යබටයන්ට අපි විශේෂ ක්‍රියාකාරකම් කරනවා. අපි මේ ලබන මාසෙදී විතර ජාපනයේ ශිෂ්‍යබට ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අපි සංදර්ශනයක් ශිෂ්‍යබට ක්‍රියාකාරකම් ඒ කඳවුර පවත්වනවා. හොඳයි, බොහොම ස්තුතියි. බොහෝ කරුණු කාරණා මේ වසරේ සිදුවෙන්නට නියමිත. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සියල්ල ඒ විදිහට සිදු කරන්නට හැකියාව ලැබෙන කියලා. අද දවසේදී අපේ මැදිරිට පැමිණලා දයබර ඔබ මේ පිළිබඳව දැනුවත් කරාට ජාතික ශිෂ්‍යබට බලකාය අධ්‍යක්ෂ මේජර් ජෙනරල් එම් එම් එස් පෙරේරා මහත්මිය ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කර්නල් එච් ඒ වයි එස් හෙටිආරච්චි මහත්මිය ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමේ බ්‍රිගේඩිය පුහුණු විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම ශිෂ්‍යබට VDP ලියනගේ කුරුණෑගල මලීදේව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. බොහොම ස්තුතියි ඔබටත්. අපි එහෙනම් සූදානම් වන්නේ අදට සිව්මන්සල තුලින් දයබර ඔබෙන් සමන්. ප්‍රාර්ථනා කරන සුබ දවසක්. අයබෝවන්.